සුබ දවසක් ඔයාලා හැමෝටම අද අපි කතා කරන්න හදන්නේ ලංකාවේ බිහි වුණ සුවිශේෂී මහරහතන් වහන්සේ නමක් වෙන කාල බුද්ධරක්කිත මහරහතන් වහන්සේ ගැන මෙතෙක් ඔබ කිසිදා නොදැන සිටි සුවිශේෂී හෙළිදරව්වක් ගැන කතා කරන්න. ඉතින් මේ ගැන කතා කරන්න කලින් තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සලකුණු ඔබන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා ධර්ම දානමේ වීඩියෝව නොදන්න අයට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි මේ ගැන කතා කරමු. එක කාලයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වනාන්තරයේ කූටාගාරයේ වැඩ සිටියා. මෙකල සච්චක කියන නිගණ්ඨේ විශාලා මහනුවර ඉත ප්‍රසිද්ධියට සහ කීර්තියට පත් වෙලා හිටියා. ඔහුගේ දෙමව්පියන් වාද 500 බැගින් දැන සිටි උගතුන් වෙනවා. සච්චක දෙමව්පියන්ගේ වාද වගේම වෙනත් බාහිර දැනුමෙන්ද පරිපූර්ණ වෙච්ච අයෙක්. ඔහු විශාලාවේ ලිච්ඡවි කුමාරවරුන්ගේ ගුරුවරයාද වුණා. මොහු නිතරම ජනයා මැද සිට මෙන්න මෙහෙම පවසනවා. මා වාද කළොත් දෙව්ලා නොයන දහඩිය දමන පඬිතේක හෝ ආචාර්යවරයෙකු නැහැ. මා වාද කළොත් සිත් පිට නැති කණුවක් පපා දෙදරා යනවා. ලෞතුරා සම්බුදුවරයෙකු වද මා සමග වාද කළොත් නිසකවම වෙව්ලා යනවා. මෙහෙම කියමින් ඔහුගේ දැනුමින් අධික මාන්නයට පත් වෙලා මාන්නෙන් යුතු වදම් පවසමින් හිටියා. එක දවසක් විශාලා මහනුවර මාර්ගයක ඇවිදමින් සිටි සච්චකට අස්සජි මහරහතන් වහන්සේ හමු වී සුහදව කතාබස් කර පසුව මෙසේ කතාබහක නිරත වුණා. සච්චක මෙන්න මෙහෙම කිව්වා. පින්වත් අස්සජි, ඔබේ ශාස්ත්‍රූ වූ ගෞතමයන් වහන්සේ ශ්‍රාවකයන් හික්මවන්නේ කෙසේද? ඔහු ශ්‍රාවකයන්ට අනුශාසනා කරන්නේ කෙසේද කියලා ඇහුවා. එවිට අස්සජි මහරහතන් වහන්සේ මෙන්න මෙහෙම පිළිතුරු දුන්නා. එක්තරා ගාථාවක් අස්සජි මහරහතන් වහන්සේ සච්චකට දේශනා කළා. එහිදී මෙන්න මෙහෙම මහරහතන් වහන්සේ කිව්වා. සච්චකේනි, අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවකයන් හික්මවන්නේ මෙන්න මේ ගාථාවේ අයුරි. එම පවසමින් ශ්‍රාවකයන්ට බෙහෙවින් අනුශාසනා කරති කියලා අස්සජි මහරහතන් වහන්සේ දේශනා කළා. එවිට සච්චක මෙහෙම කිව්වා. අස්සජි, කිමෙක්ද එය මිත්‍යා දෘෂ්ටියක්? ඒ ගෞතමයන් හමු වී ඔහුව මම මේ පාප දෘෂ්ටි මුදවා ගන්නමි කියලා කිව්වා. මෙසේ කතාබහ නිම වී සච්චක ලිච්ඡවීන් හමු වීමට පිටත් වුණා. ඒ කාලේ ලිච්ඡවි රජවරු රාජකාරී කටයුතු අප නිස සන්තාගාරයේ රැස් වී හිටියා. සන්තාගාරයට පැමිණි සච්චක නිගණ්ඨයා ලිච්ඡවි රජවරු අමතා මෙන්න මෙහෙම කිව්වා. ලිච්ඡවි වරුනි, අද ශ්‍රමණ ගෞතම හා මා සමග වාදයක් ඇත. ගෞතමගේ ශ්‍රාවක වෙච්ච අස්සජි පැවසු පරිදි ඒ අනුශාසනීයම ගෞතමයන් පීඨා හිටියොත් මම ඔහුට වාදාරෝපණය සිදු කර දිගු ලොම් ඇති එළුවෙකුව ශක්තිමත් පුරුෂයෙක් ලොම් අගින් අල්ලා ඒමේ යත සොලවන්නේ යම්සේද ගෞතමයන්වද මාගේ වාද කතාවෙන් සොලවාලන්නෙමි කියලා කිව්වා. ඒ වගේම සුරාපානය කරන ස්ථානයේ එලා ඇති කලාලය පිරිසිදු කිරීම පිණිස කොණකින් අල්ලා දියගසා හෙලන්නක් වගේ සුරා පෙරන පෙරහනේ කාට ඉවත් කරනු පිණිස ජලය දමා කොණකින්ගෙන ගසා හෙලන්නක් වගේ හන සෝදන්නන් දිය ඔබා තිබූ හනමෙටි ඉවතටගෙන ගසා දමා සෝදන්නක් වගේ ඒ ගෞතමයන්වත් මම වාදයෙන් සොලවාලමි කියලා කිව්වා. ඒ වගේම ඔබ සම අද මාගේ වාදයේ බැලීමට පැමිණිය යුතුයි කියා මේ වගේ පුරසාරම් බස් කියමින් ඔහුගේ වාදයේ බැලීමට එන ලෙසට ලිච්ඡවිවරුන්ට සච්චක ආරාධනා කර හිටියා. එවිට සමහර ලිච්ඡවිවරුන් මෙන්න මෙහෙම සච්චකට පැවසුවා. අපගේ භාග්‍යවතුන් වහන්සේ සමග වාද කිරීමට සච්චක කවුරුන්ද? නිසකවම භාග්‍යවතුන් වහන්සේ අද සච්චකව වාදයෙන් පරාජය කරනු නියතයි කියමින් කතිකා වුණා. ඉන්පසු මාණෙන් ඔදවැඩුණු සච්චක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සමග වාද කිරීමේ පිණිස ලිච්ඡවිවරුන් 500 දෙනෙකු කැඳවාගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින කූටාගාර ශාලාවට ගියා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා බොහෝ පිරිසක් සක්මන් භාවනාවේ යෙදෙමින් හිටියා. සච්චක නිගණ්ඨයා එක භික්ෂුන් වහන්සේ නමක් අසලට ගොස් ශ්‍රමණ ගෞතම කොහෙද කියලා විමසුවා. අපගේ භාග්‍යවතුන් වහන්සේ මහා වනාන්තරයේ ගසක් මුල වැඩ සිටිනාසේක කියා එම භික්ෂුන් වහන්සේ පැවසුවා. මෙන්න මේ සිදුවීම කල් තියාම බුදු ඇසින් දුටු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වාදයේ නැරඹීමට එන පිරිසට ඉඩකඩ ඇති ස්ථානයක් තෝරා එම ස්ථානයේ ගසක් මුල වැඩ සිටියා. සච්චක මහ පිරිස සමග තථාගත බුදුරජාණන් වහන්සේ අසලට පැමිණ ආ කාරණේ පවසා මාන්නේ යුතුව කතා කොට ඒකත් පස්ව අසුන් ගත්තා. අනෙක් පිරිසද සුදුසු තැන්වල අසුන් ගත්තා. ශ්‍රාවක සංගරුවනද වාදයේ දැක බලා ගනු පිණිස භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ කුණුසඳ පිරිවරාගත් තාරකාව වගේ උන්වහන්සේ පිරිවරා ගත්තා. ඉන්පසු සච්චක මෙන්න මෙහෙම කිව්වා. ගෞතම, ඔබ ඔබේ ශ්‍රාවකයන් හික්මවන්නේ කෙසේ?
ඔබ ඔවුන්ට බෙහෙවින් අනුශාසනා කරන්නේ කෙසේද කියා විමසුවා. අස්සදි තෙරුන් වහන්සේ සත්‍යකට වදාළ අයුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බුද්ධ ඥාණයෙන් දැනගෙන හිටියා. අස්සදි තෙරුන් වහන්සේ වදාළ දෙය මදක්කෝ වෙනස් කර භාග්‍යතුන් වහන්සේ වදාළහොත් අස්සදි පවසන්නේ වෙන එකක් ගෞතමයන් පවසන්නේ වෙන එකක් කියා සත්‍යක භාග්‍යතුන් වහන්සේට නිසකවම දෝෂාරෝපණය කරනු නියතයි. ඒ නිසා එම කාරණාව මදක්කට වෙනස් නොකර උන්වහන්සේ පැවසූ ලෙසින්ම මෙන්න මේ ගාථා පාඨය බුදුරජාණන් වහන්සේ කිව්වා. රූපං භික්ඛවේ අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්චං රූපං භික්ඛවේ අනත්තා වේදනා අනත්තා සංඥා අනත්තා විඥානං අනත්තා සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ ධම්මා අනත්තා කියලා මෙසේ මම ශ්‍රාවකයන් හික්මවා අනුශාසනා කරමි කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්‍යකට පැවසුවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එසේ වදාළ පසු සත්‍යක මෙන්න මෙහෙම පැවසුවා. ගෞතමයන් ඔබමට පැවසු දෙයට මෙසේ උපමාවක් පැවසිය හැකි. යම් බීජ වර්ගයක් හෝ පැලෑටි වර්ගයක් හොඳින් පැලවි විශාල ගස්වැල් වී වැඩෙද්ද කයේ වීරයෙන් කරනු ලබන යම් කර්මාන්තයක් වේද ඒ සියල්ලම මහ පොළොව නිසා පොළොව උපකාරී කරගෙන සිදු වෙනවා. එසේම රූප වේදනා සංඥා සංකාර විඥාන ආදී ආත්මයේ කොට ඇති පුද්ගලයාද ඒ වායේ පිහිටා පින්නෝ පවු රැස් කර ගන්නවා කියලා කිව්වා. ඉන්පසු තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ සත්‍යකට මෙන්න මෙහෙම දේශනා කළා. සත්‍යක ඔබ එසේනම් පවසන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන ආදී සියල්ල මාගේ ආත්මේ බවද? එවිට සත්‍යක උපාසාත්මක අයුරින් මෙන්න මෙහෙම පැවසුවා. ගෞතමයන් මම පවසන්නේ එසේ තමයි. රූප වේදනා සංඥා සංස්කාර විඥාන ආදී සියල්ල මගේ තමයි. බලන්න මේ මහජනයාද පවසන්නේ ඒ අයුරින්ම තමයි කියලා කිව්වා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් සත්‍යක පැවසූ කරුණ නැවත වාරයක් විමසූ බැවින් ඔහු පවසන කරුණේ යම්කිසි වරදක් ඇතිද කියා සත්‍යකට සැකයක් ඇති වුණා. මා පවසන පරිදිම මේ ජනයාද එසේම පවසන බවට පිරිසද ඊට ඈදාගත්තේ ඒ නිසා. එහි යම්කිසි වරදක් තිබුණොත් තමා පිට පමණක් නොව සියල්ලම් පිටම එම වරද පැටවෙන බැවින් ඔහු එලෙසම පැවසුවා. ඔහු ඉතා කපටි පුද්ගලයෙක්. නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ රැවටිය හැක්කෙක් මේ ලෝකයේ තබා විශේෂ කුමන ස්ථානයකවත් නැහැ. අපගේ භාග්‍යවතුන් වහන්සේ සත්‍යකට මෙන්න මෙහෙම පැවසුවා. සත්‍යක ජනතාවගේ අදහස් අපට කුමටද? මා සමග වාදයට පැමිණියේ ජනතාව නෙවෙයි නුඹ පමණයි. නුඹගේ මතය පමණක් මට පවසන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එවිට මදක් වික්ෂිප්ත වෙච්ච සත්‍යක මෙන්න මෙහෙම පැවසුවා. පින්වත් ගෞතමයන් මම මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන මගේ ආත්මය කියා කියමි. එවිට අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කළා. හොඳයි සත්‍යක මම එසේනම් ඔබෙන් කාරණයක් අහන්නම්. ඒ ඔබට වැටහෙන හැටියට මට පිළිතුරු ලබා දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ පැවසුවා. සත්‍යක රාජාභිෂේක ලැබූ රජෙකුට පසේ නදි කොසල් මහ රජතුමාට වගේ ඒ වගේම අජාසත් මහ රජතුමාට වගේ තමගේ රාජ්‍යයේ මරා දැමිය යුතු අය මරා දැමිය හැකි ලෙසත් ධනය රජයට පවරාගෙන දුප්පත් කළ යුතු අය දුප්පත් කළ හැකි ලෙසත් රටෙන් පිටුවහල් කළ යුතු අය පිටුවහල් කළ හැකි ලෙසටත් යන අයුරින් තමගේ රාජ ආධිපත්‍ය සහ රාජ ආඥාව තමන්ගේ රාජ්‍යයේ පැවැත්වීම කළ නොහැකිද කියා බුදුරජාණන් වහන්සේ සත්‍යකගෙන් ඇසුවා. සත්‍යකගේ වාදය බෙදීම පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් ඉදිරිපත් කළ කරුණ කුමට පැවසුවාද කියාවත් නොදැන තමාගේ ගෙලසිදින්නට ආ පුද්ගලයාට තමාම කඩුව මුවහත් කර දෙන්නාසේ භාග්‍යවතුන් වහන්සේ පැවසූ කරුණ ඒ අයුරින්ම හිස් මුදුනින් පිළිගෙන එය ඕනවටත් වඩා වර්ණනා කරමින් එම කරුණ ඉතා නිවැරදියයි අනුමත කළා. එවිට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කළා. සත්‍යක නුඹ රූපය තම ආඥා කියා බවසයි. ඉතින් එය එසේනම් රජවරුන්ට සිය රාජ්‍යයේ තම රාජ ආඥාව පැවැත්වීම කළ හැකි ලෙසින් නුඹේ රූපයේද මගේ රූපයේ මෙසේ වේවා මෙසේ නොවේවා කියා ඔබේ ආධිපත්‍ය පැවැත්විය හැකිද කියා දේශනා කළා. එවිට සත්‍යක කරකවා අතහැර දැමුවක් වගේ වුණා. එයට කෙසේ පිළිතුරු ලබා දුන්නා තමගේ මතය නිවැරදි බවට ඔප්පු කළ නොහැකි බව සත්‍යකට තේරුණා. ඔහු මෙහෙම කල්පනා කළා. රූපේ තමගේ ආධිපත්‍ය යටතේ පැවතිය හැකි කියා පිළිතුරු ලබා දුන්නොත් එසේනම් ආචාර්යනි ඔබගේ ওই රූපය රාජකීයන් වන අපගේ පියකරු ශරීර ලෙසින් ශෝභමාන කර නොගන්නේ මන්ද කියා ලිච්ඡවීවරුන් පවසනවා නුවණුමානයි කියලා සත්‍යක හිතුවා. ඒ වගේම රූපේ තමගේ ආධිපත්‍ය යටතේ පැවතියමිට නොහැකි බව පැවසුවොත් එසේනම් ඔබ මින් පෙර රූපය මගේ ආත්මේ බව කියා දැන් වෙන දෙයක් පවසයි කියා ගෞතමයන් වහන්සේ දෝෂාරෝපණය කරනු නියතයි කියා හිතුවා. මට නම් දැන් කෙලෙස පැවසුවත් ගැළවීමක් නැහැ කියලා ඔහු කල්පනා කළා. සත්‍යකගේ මේ සිටීම
භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේ බුද්ධ ඥාණයෙන් දැක්කා. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ දෙවනි වරද සත්‍යකයෙන් පිළිතුරු විමසුවා. දෙවනි වරද පිළිතුරු විමසුවා. දේවතාවම නිශ්ශබ්දව කර කියාගත නොහැකි දෙයක් නොමැතිව බිම බලාගෙන හිටියා. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කළා. සත්‍යක වහාම පිළිතුරු ලබා දෙමි. මේ ඔබට නිශ්ශබ්ද වීමට කාලය නොව. තථාගත සර්වඥන් වහන්සේ විසින් තුන්වරක් පැනයක් විමසූ පසු යමෙක් පිළිතුරු ලබා නොදී සිටියෝ හිසකෙයිම ඔහුගේ හිස සක්කඩකට පැලී යන නුවණුමානයි කියලා දේශනා කළා. මෙන්න මේකක් මේ වීඩියෝ නරඹන ඔබ හොඳට මතක තියාගන්න ඕනි විශේෂ කාරණාව. ඒක මේ කතාවට සම්බන්ධ නැහැ. නමුත් මේ කාරණාව අනිවාර්යයෙන්ම ඔයාලට වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් එසේ දෙවතාවක් විමසූ පසු යමෙකු පිළිතුරු ලබා නොදුනොත් ඔහුගේ හිස සක්කඩකට පැලී යාමට හේතුවක් තියෙනවා. සර්වඥා වහන්සේ ලෞතර බුද්ධත්වයට පත් වූ අලුත ධර්මය ලෝවැසියන්ට දේශනා කළොත් යම් දෙව් මිනිසුන් මෙතරම් ගැඹීර ධර්මයක් වටා ගනීද කියලා ධර්මයේ ලෝ සතුන්ට දේශනා කිරීමට භාග්‍යවතුන් වහන්සේ මද අකමැත්තෙන් සිටිනවා. එවිට ශක්‍ර දෙවි රජුද සමග සාම්පති මහා බ්‍රහ්මයා භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණ මෙන්න මෙහෙම පවසනවා. ස්වාමීනි, ලෝ සතුන් අවිද්‍යා අන්ධකාරයෙන් මුදවා ඔබ වහන්සේගේ ප්‍රඥා ආලෝකයෙන් ඔවුන්ගේ අඳුරු ලොව ආලෝකමත් කරන සේක්වා. රාගාදී 11 වදෑරුම් ගිනි වලින් දැවෙන සත්ව සිත් සතන් වලට ඔබ වහන්සේගේ අමා ධර්මයේ නැවති පැන්නිස ඒ ගිනි නිවන සේක්වා. ඔබ වහන්සේ දහම් දේශනා විට ඔබ වහන්සේගේ බුද්ධ ආඥාවට යමෙක් අකීකරු වුණොත් අප හොඳින් හෝ නරකින් ඔවුන් ඔබ වහන්සේ හට කීකරු කරවන්නෙමු. භාග්‍යවත් වූ නුඹ වහන්සේට ධර්ම චක්‍රයම වේවා. අපාට ආඥා චක්‍රය වේවා කියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිට ඔවුන් ප්‍රතිඥා දුන්නා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දෙවතාවක් විමසද්දි උන්වහන්සේට යමෙක් පිළිතුරු නොදුනහොත් ශ්‍රක්‍යාගේ වජ්‍රායුධෙන් ඔහුගේ හිස පලනවා නියතයි. නමුත් භාග්‍යවතුන් වහන්සේ කිසිම අවස්ථාවක ඊට කිසිම දවසක ඉඩ දී නැහැ. ඒ හේතුව නිසාම භාග්‍යවතුන් වහන්සේ තුන් වතාවක් පැනයක් විමසූ පසු නැවත එය විමසන්නේ නැහැ. මේ කාරණාව හොඳ හැටි ඔයාලා මතක තබා ගන්න. මේක අමතර දැනුමක්. හරි, දැන් ආයෙ අපි නවත්වපු තැන ඉඳන් සත්‍යකගේ කතාව කතා කරමු. දැන් සත්‍යක භාග්‍යවතුන් වහන්සේගේ වචනයට අකීකරු. උන්වහන්සේට පිළිතුරු ලබා නොදුණු නිසා ශක්‍ර දෙවියන් අති භයානක රුදුරු යක්ෂ රූපයක් මවාගෙන සත්‍යකට පමණක් පෙනෙන ලෙසින් සත්‍යකගේ හිසට එහෙලින් ගිනිදල් විහිදුවමින් දිලිසෙන වජ්‍රායුධය අමෝරාගෙන හිටියා. මේක භාග්‍යවතුන් වහන්සේද දැක්කා. එවිට සත්‍යක හට පිටිතැන් පවා අමතක වෙලා ගියා. ශරීරේ වෙව්ලා ගියා. ලේ දහරා රත් වෙලා ගියා. හෘද වස්තුව දියෙන් ගොඩ දැමු මස්සෙකු ලෙසින් ගැහෙන්න පටන් ගත්තා. එක්වරම පිරිස දෙස බැලූ සත්‍යක යක්ෂයා එම පිරිසට නොපෙනෙන බව ඔවුන්ගේ හැසිරීමෙන් වටහා ගත්තා. යක්ෂයා ගැන ඔවුන්ට කියන්න ගියොත් මින් පෙර නොසිටු යකෙක් දැන් උඹට පේන්නේ කොහින්ද කියලා කියමින් අන් අය ඔහුට අපහාස කරනු නිසැකයි කියලා සත්‍යක හිතුවා. දන්නම්මට මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිටහැර වෙනසරණක් නැහැ කියා සිතූ සත්‍යක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙසට හැරිලා වියගුළු ස්වරූපෙන් මෙන්න මෙම පැවසුවා. පින්නත් වූ ගෞතමයන් වහන්ස, අසනු මැනවි, අසනු මැනවි, කැමැති ප්‍රශ්නය අසනු මැනවි, මම පිළිතුරු ලබා දෙන්නෙම් කියා භාග්‍යවතුන් වහන්සේට පැවසුවා. ඉන්පසු අපගේ තථාගතයන් වහන්සේ සත්‍යකගෙන් ප්‍රශ්න රාශියක් විමසුවා. ඒ මෙන්න මෙහෙම. සත්‍යක, ඔබ රූපය මගේ ආත්මය කියා පවසයි. මගේ රූපය මේ අයුරින් වේවා මෙසේ නොවේවා කියලා රූපය නුඹේ වසගේ පැවැත්වීමට හැකිද කියලා බුදුරජාණන් වහන්සේ ඇහුවා. සත්‍යක මෙන්න මෙහෙම පිළිතුරු දුන්නා. ගෞතමයන්, එසේනම් කළ නොහැකි කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. කල්පනා කරන්න සත්‍යක, හොඳ කල්පනාවෙන් කතා කරන්න. ඔබගේ පළමු මතය සහ දෙවෙනි මතය කිසිසේත් ගැලපෙන්නේ නැහැ. ඉන්පසු වේදනා සංඥා සංස්කාර විඥාන ගැනද භාග්‍යවතුන් වහන්සේ සහ සත්‍යක අතර වෙච්ච කතා බහ ඒ අයිරින්ම සිදු වුණා. පසුව භාග්‍යවතුන් වහන්සේ සත්‍යකගේ මෙන්න මෙම විමසුවා. සත්‍යක, රූපය නිත්‍යද නැත්නම් අනිත්‍යද? සත්‍යක මෙහෙම කිව්වා. ගෞතමයන්, රූපය අනිත්‍යයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙහෙම ඇහුවා. යමක් අනිත්‍ය නම් එය සැපක්ද දුකක්ද? සත්‍යක මෙහෙම කිව්වා. ගෞතමයන්, ඒක දුකක්. බුදුරජාණන් වහන්සේ මෙහෙම ඇහුවා. යමක් අනිත්‍ය නම් දුක නම් පෙරලෙන ස්වභාවයක් ඇතනම් ඒ දෙය මමය, මගේය, මගේ ආත්මය කියා දෘෂ්ටි ගැනීම සුදුසුද? සත්‍යක කිව්වා මෙන්න මෙහෙම. නැත. එසේ සිටීම නුසුදුසුයි ගෞතමයන් කියලා කිව්වා. වේදනා සංඥා සංස්කාර විඥාන ගැනද භාග්‍යවතුන් වහන්සේ සහ සත්‍යක අතර වූ කතා බහ මේ අයුරින් දිගටම සිදු වුණා. පසුව බුදුරජාණන් වහන්සේ සහ සත්‍යක අතර මෙන්න මේ වගේ කතා බහක් ඇති වුණා.
සත්‍යක මේ ගැන ඔබ මොකද හිතන්නේ යමෙක් දුකට ඇලිලා දුකට පැමිණිලා දුකේම මුල් බැසගෙන ඒ දුකම මේ මගේ මේ තමයි මම මේක තමයි මගේ ආත්මය කියමින් දෘෂ්ටික සිටිනා ඒ දැකීම තුළ ඔහුට දුක අවබෝධ කරගන්න පුළුවන් දුක අවසන් කරලා ඉන්න පුළුවන්ද කියලා බුදුහිමි යව්වා සත්‍යක මෙහෙම පිළිතුරු දුන්නා ගෞතමී ඒ කොහොම කරන්න ඒ දේ නම් කළ නොහැකි කියලා කිව්වා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙහෙම කිව්වා හොඳයි එසේනම් මේ ගැන ඔබ මොකද හිතන්නේ ඔබ එවැනිම වූ දුකට ඇලිලා දුකට පැමිණිලා දුකේම බැසගෙන ඒ දුකම මෙය මගේ තමයි මේක තමයි මගේ ආත්මය කියලා දෘෂ්ටියක හිටියේ නැද්ද සත්‍යක මෙහෙම කිව්වා අහෝ භගවත් ගෞතමයන් වහන්සේ මේ මට උනේ අන්නේ ඒකම නේන්නම් කියලා කිව්වා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙහෙම කිව්වා ඔන්න බලන්න සත්‍යක ඕක මේ වගේ දෙයක් අරටුවක් හොයන මිනිසෙක් අරටුවක් හොයමින් මුවහක් පොරවක් අරගෙන මහ වනයේට යනවා ඔහුට ඒ වනයේදී නොපීදුණු අලුත් උස මහත් විශාල කෙසෙල් ගසක් දකින්න ලැබෙනවා ඉතින් ඔහු ඒ කෙසෙල් ගස මුලින්ම කපා දමනවා අගත් කපනවා වතුර ගලවනවා වතුර ගලව ගලව බලද්දී ඵලයක් හමු වෙන්නේ නැහැ අරටුවක් කොහොමඩවත් ලැබෙන්නේ නැහැ අන්න ඒ වගේ ඔබත් දැන් මා සමග වාදයට පැමිණිලා මම දැන් කරුණු එකින් එක විමසමින් විමසමින් යන විට ඔබගේ වාදයක් හරසුන් වෙලා පිස් වෙලා පෙරදිලා ගියා නේද නුඹ මහාට පරාජය වුණා නේද සත්‍යක කියලා කිව්වා නමුත් ඔබ විශාලා මහනුවර පුරාම පෞස්මින් ගියා නේද ඔබ සමග යම් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උනා වාද කළොත් බුදුන් උනාක් වේවුලා යන බවට බුදුන්ගෙන් දහඩිය ගලා යයි කියක් ඔබ ඉතින් පැවසුවානේ එහෙම නේද ඔබ පැවසුවා නේද සිත්පිත් නොමැති කණුවක් උනාක් ඔබගේ වාද හමුවේ වේවුලා යන බව සත්‍යක නමුත් දැන් බලන්නකෝ නුඹගේ නලලින් දහඩිය ගලන හැටි නුඹගෙන් ගැලූ දහඩිය ඔබේ උතුරු සළුවටත් වැටි එය විනිවිද ගොස් සළුව පොළොවටත් වැටි තිබෙනවා බලන්න සත්‍යක සර්වඥ වූ මාගේ සිරුරේ නම් එක් දහඩිය බිඳක්වත් නැහැ කියලා බලාකුලකින් නික්මෙන පුන්සදක් වගේ පොරවා සිටි බුද්ධ චීවරයේ මදක් දෙපසට කර රන් කඳක් ලෙසින් රැස් දෙන්නා වූ ජවි වර්ණේ හාත්පසම වර්ණවත් වී ඇති සුගතයන් වාසයේ බුද්ධ ශ්‍රී ශරීරේ උඩුකය ප්‍රදේශයේ සත්‍යකහට දක්වා මදාලා දේශනා කළා මෙන්න මෙතනදිත් ඔයාලා සැලකිය යුතු දෙයක් තිබෙනවා සර්වඥන් වහන්සේ සත්‍යකට අපහාස කරනවා කියලා කෙනෙකුට මෙන්න මෙතනදී හිතෙන්න පුළුවන් නමුත් අනාගතයේදී මෝට සිදුවන මහා ප්‍රතිලාභය ගැන සිතා දමණය කිරීමට අපහසු මොහුව දමණය කිරීම පිණිස භාග්‍යතුන් වහන්සේ මෙම ක්‍රමය භාවිත කර තිබෙනවා ඉර්ධියෙන් දමණය කිරීමට සුදුසු පුද්ගලයන් බුද්ධ ඉර්ධියනොත් වාදෙන් දමණය කිරීමට සුදුසු පුද්ගලයන් වාදේනොත් දැනට සුදුසු ලෙස එම ක්‍රමයන් භාවිත කර භාග්‍යතුන් වහන්සේ දමණය කරනවා සත්‍යක කියලා කියන්නේ සර්වඥ කියලා කියා සිටි මිත්‍යා දෘෂ්ටික ශාස්ත්‍රවරුන් හා වාද කර ඔවුන් පරදවපු කෙනෙක්. ඔහු එතරම් උඩගු වී සිටියේ ඒ නිසා. අපගේ ලෞතර බුදුරජාණන් වහන්සේ සත්‍යකට මෙසේ පවසා ඔහුව පරාජය කළ පසු ඔහුගේ තොලකට වැවුලා ගොස් පරාජය දරාගත නොහැකිව බිම බලාගෙනම හිටියා. බොහෝ ලැජ්ජාවෙන් බිම බලාගෙන සිටි සත්‍යක දුටුවේ මෙස්ථානේ සිටි දුරුමක කියන ලිච්ඡවි කුමාරයා මෙන්න මෙහෙම පැවසුවා. භාග්‍යවතුන් වහන්සේ මට සත්‍යක ආචාරයෙන් දුටු විට මෙන්න මේ වගේ උපමාවක් සිතෙනවා. එය පවසන ලෙසට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ස්වාමීනි, ගෞතමයන් වහන්සේ ගමක් සමීපයේ පොකුණක් ඇතයි කියලා හිතන්න. ඒ පොකුණේ කකුලුවේ සිටින බවක් සිතන්න. ඔන්න දවසක් පොකුණට පැමිණි දරුදරියන් පිරිසක් පොකුණ වෙත ගොස් මේ කකුලුවා අල්ලා ගොඩ දමනවා. ඌ අඬු දිග අරගෙන දඟලනකොට මේ ළමුන් කකුලුවාගේ අඬු සියල්ල ගලවා දමනවා. දැන් නැවතත් ඒ කකුලුවට පොකුණට යන්න බෑ. අන්න ඒ වගේ ඔබ වහන්සේ මේ සත්‍යක නිගණ්ඨතුමාගේ මිත්‍යා දෘෂ්ටිය නැමැති අඬු සියල්ල සිඳ දැමු. නැවතත් ඔහු භාග්‍යවතුන් වහන්සේ වෙතට නොයන තැනටම කටයුතු සිද්ධ වුණා කියලා ඒ කුමාරයා පැවසුවා. සත්‍යකගෙන් නිඳා ලැබූ බොහෝ සමග අමනාපයෙන් සිටින ලිච්ඡවිවරුන් බොහෝ පිරිසක්ද මෙම ස්ථානයේ හිටියා. ඔවුන්ද උපාසාත්මක වචන කියන්නට යන බවක් සත්‍යකට ඒ මොහොතේදී වැටහුණා. ඒ නිසා ඔවුන්ටද කතාවට ඉඩ නොතබා සත්‍යක දුර්මකට මෙන්න මෙම පැවසුවා. දුර්මක, ඔබේ ඔය කතාව වහාම නවතුනි. ඔබ සමග කතාවක් අපට නැත. මාගේ කතාව ඇත්තේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමග කියලා කිව්වා. එසේ පවසා බුදුරජාණන් වහන්සේ සමග නැවත ප්‍රශ්න සාකච්ඡාවක් කළා. භාග්‍යවතුන් වහන්සේගෙන් සත්‍යක ප්‍රශ්න විචාල අතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒවාට පිළිතුරු ලබා දුන්නා. ප්‍රශ්න සාකච්ඡාවෙන් පස්සේ සත්‍යක භාග්‍යවත් බුදුරජාණන් වහන්සයාට මෙන්න මෙහෙම පැවසුවා. භාග්‍යවත් ගෞතමයන් වහන්සේ අපිම තමයි වෙනසුනේ. අපිම තමයි හිතුවක්කාරුනේ. අපි භගවත් ගෞතමයන් වහන්සේ සමග වාදයකින් හැප්පෙන්න හිතුවා. මද කිපුණු ඇතෙක් එක්ක හැපිලා කෙනෙකුට සිතක් වෙන්න පුළුවන්. නමුත් භගවත් ගෞතමයන් වහන්සේත් එක්ක හැපිලා නම් කෙනෙකුට සිතක් වෙන්නේ නැහැ.
භගවත් ගෞතමයන් වහන්සේ ඇවිලෙන ගිනිකන්දක් වැළඳ ගන්න කෙනෙකුට සිතක් වෙන්න පුළුවන්. නමුත් භගවත් ගෞතමයන් වහන්සේ එක්ක හැප්පිලා නම් කෙනෙකුට සිතක් වෙන්නේ නැහැ. භගවත් ගෞතමයන් වහන්සේ විෂකෝර සර්පයෙක්ව වැළඳ ගන්න කෙනෙකුට සිතක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් භගවත් ගෞතමයන් වහන්සේත් එක්ක හැප්පෙන්න යන කෙනෙකුට සිතක් වෙන්නේ නැහැ. කරුණාකර භගවත් ගෞතමයන් වහන්සේ හෙට දවසේ භික්ෂු සංඝයා සමගින් මාගේ දාණය පිළිගන්නාසේක්වා කියා සත්‍යක පැවසුවා. භාග්‍යවතුන් වහන්සේද ඒ ආරාධනාව නිහඬව වැඩ සිට පිළිගත්තා. සත්‍යක කියලා කියන්නේ ලිච්ඡවීවරුන් විසින් පූජෝපහාර දක්වන උසස් අය. ලිච්ඡවීවරුන් සත්‍යක කර පිළිසෙට සෑම දවසකම වාත්සැලි 500 බැගින් ඔහුගේ ආරාමයට යවනවා. එදින සත්‍යක ලිච්ඡවීවරුන් අමතා හෙට දිනේදී බුදුන් ඇතුළු සංඝයා වහන්සේලාටද සරිලන විදියට දානීය සූදානම් කර සත්‍යකගේ ආරාමයට එවන ලෙසට දැන් පසු දින භාග්‍යවතුන් වහන්සේ පෙරවරුේ පාසිවුරු අරගෙන භික්ෂු සංඝයා සමග සත්‍යක නිගණ්ඨයාගේ ආරාමයට වැඩිය. පසුව සත්‍යක බුදු සමිඳුන් ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලාට පිළිල කළ දන්පැන් පූජා කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දන්පැන් වලදා අවසන් වූ පසු නිගණ්ඨ පුත්‍ර සත්‍යක කුඩා අසුණක් අරගෙන භාග්‍යවතුන් වහන්සේ අසල ඒකත් පසුව අසුන් ගත්තා. ඉන්පසු ඔව් භාග්‍යවතුන් වහන්සේට මෙන්න මෙහෙම පැවසුවා. භාග්‍යවත් ගෞතමයන් වහන්සේ මා ඔබ ඇතුළු සංඝ පෙරසට පූජා කළ මේ දාණය යම්කිසි පුණ්‍ය විපාකයක් ඇති වෙනවා නම් ඒ විපාකය මේ දාණය අපගේ ආරාමයට එව් නිච්චිවීවරුන්ට සැප පිණිසම හේතු වේවා කියලා කිව්වා. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කළා. පින්වත් සත්‍යක ඔබ වැනි රාගය දුරු නොකළ, දේශය දුරු නොකළ, මෝහය දුරු නොකළ අයෙකුට දුන් දාණේ විපාක ඔවුන්ට ඔබට දුන් පරිදිම ලැබෙනවා. නමුත් අප වැනි වීතරාගීව, විදෝසීව, වීතමෝහී පුද්ගලයන්ට දන් පිළිගන්නේ නුඹයි. නුඹ යම් දානයක් අපට දුන්නද, ඒ දානයේ සියලු ආනිසංස ඔබට අත්වෙනවා. සත්‍යක මේ දානයේ යම් පිනක් බලාපොරොත්තු වූ බව ඇත්ත. නමුත් අනාගතේ සත්‍යකට ලැබෙන වටිනා රහත් ඵලයට උපකාර වීම පිණිස එම දානයේ විපාක භාග්‍යවතුන් වහන්සේ සත්‍යකට අනුමෝදන් කරවා දුන්නා. මුල් වරට සත්‍යක භාග්‍යවතුන් වහන්සේ සමග වාදයට ගොස් බොහෝ ලැජ්ජාවට සහ බියට පත් වුණා. සත්‍යක ඒකෙන් වාද කිරීමේ අදහස අත්හැරියේ නැහැ. පෙර දිනෙදී පීර්ස සමග බුදුන් සමග වාදයට ගිය නිසා එසේ අවමානයට පත් වූ බවට සිතා කිසිවෙකුට නොකියාම අප්‍රසිද්ධියේම බුදුන් සමග වාදයට යා යුතු බව ඔහු සිතුවා. එසේ අප්‍රසිද්ධියේම ගිය පසු ඔහු පැරදුනා එය කිසිවෙකුම දැන නොගන්නා නිසා එයින් ඔහුට ලැජ්ජාවක් නොවුණදයි කියලා සත්‍යක හිතුවා. පසු දවසක නිද්‍රාව පිළිබඳව එක් ප්‍රශ්නයක් ගොතාගෙන භාග්‍යතුන් වහන්සේ හා වාදයට ඔහු තනිවම ගියා. නමුත් භාග්‍යතුන් වහන්සේ එදිනත් ඔහුගේ ප්‍රශ්න පිළිගෙන ඔහුට පිළිතුරු සපයමින් දහම් දේශනා කළා. එය මහා සත්‍යක සූත්‍රය නමින් හැඳින්වෙනවා. පෙර දිනේ කළ දේශනාව චූල සත්‍යක සූත්‍රය ලෙස හැඳින්වෙනවා. නමුත් ප්‍රථම දේශනාවෙන්වත් මේ දෙවන දේශනාවෙන්වත් සත්‍යකට කිසිම මාර්ගඵලයක් ලබා ගන්න බැරි වුණා. අඩුම තරමේ ඔහු භාග්‍යවතුන් වහන්සේටවත් උන්වහන්සේගේ ශ්‍රාවක රත්නයකටවත් දොහොත් මුද්දිනේ තබා වන්දනාවක්වත් කෙරේ නැහැ. නමුත් අසන්නට අසන්නට සාංශාරික පුරුද්දක් වශයෙන් නිර්වාණාබෝධිය පිණිස ප්‍රඥාව වැඩිම සිදු වෙනවා. දැන්ම නොවුණා අනාගත දවසක සත්‍යක රහත් වී පිරිනුවන් පානවා. එය දන්නා බුදුරජාණන් වහන්සේ සත්‍යකගේ ධර්ම ඥානීය වැඩි දියුණු වීම පිණිස ඔහුට එසේ ධර්ම දේශනා සිදු කළා. අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිරිනුවන් පෑමෙන් පස්සේ වසර 236කට පස්සේ ධර්මාශෝක මහරජුගේ අනුග්‍රහයෙන් මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රහතන් වහන්සේලා 19කගේ සහභාගීත්වයෙන් නව මාසයක් පුරාවට පැළලුක් නුවර අශෝකාරාමේදී සාහස්සික ධර්ම සංගීතය පැවැත්වුණා. මේ සංගායනාවේ එක ප්‍රතිඵලයක් විදියට රටවල් 9කට ධර්ම දූතයන් වහන්සේලා පිටත් කළ අතර අපගේ ලංකාදීපයට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කර සම්බුද්ධ ශාසනය මෙරට ස්ථාපිත කෙරෙව්වා. ක්‍රමයෙන් කාලයක් ගෙවි ගියා. සත්‍යක මෙතෙක්කල් සිටියේ දෙව්ලොවක. ඔහු බුද්ධ වර්ෂ 375-450 පමණ කාලයේදී දෙව්ලොවකින් චුත වෙලා හෙළදීපේ දක්ෂණගිරි විහාරයේ සමීපයේ එක් ඇමති පවුලක ඉපදුනා. ගිහිජය පිළිබඳව කලකිරුණු ඒ කුමරු පැවිදි වීමට සුදුසු කාලයේ පැමිණි පසු කාල බුද්ධ රක්කිත නමින් පැවිදි බව ලබා ත්‍රිපිටක බුද්ධ වචනය හොඳට ඉගෙනගෙන ඒ සිතේ දරාගෙන ත්‍රිපිටක ධාරීව භික්ෂුවන්ට ධර්මය උගන්වන ආචාර්යයන් වහන්සේ නමක් බවට පත් වුණා. දවසක් උන්වහන්සේ ශික්ෂ භික්ෂු සංඝයා පිරිවරාගෙන උන්වහන්සේගේ උපාදානයන් වහන්සේ බැහැ දකින්නට වැඩම කළා. ඒ මහා තෙරුන් වහන්සේ කාල බුද්ධ රක්කිත තෙරුන් වහන්සේට සංවේගයේ උපදවන අදාසින් කිසිම දෙයක් කතා කරේ නැහැ. සවස් යාමේ බුද්ධ රක්කිතයන් වහන්සේ උපාධ්‍යාය මහතෙරුන් වහන්සේ වෙත එළඹ මෙන්න මෙහෙම පැවසුවා. ස්වාමීනි, මහතෙරුන් වහන්සේ, මා ත්‍රිපිටක ධර්මය හොඳට ඉගෙනගෙන ඔබ වහන්සේ වෙතට ආවත්
ඔබවහන්සේ මා සමග සිනාසී කතාවක් කළේ නැහැ. මගෙන් යම් කිසි දෝෂයක් ඔබවහන්සේට උනාද කියලා ඇහුවා. උපාධ්‍යායන් වහන්සේ මෙන්න මෙහෙම පිළිතුරු දුන්නා. කාල බුද්ධ රක්කිතේ ඔබ ත්‍රිපිටක ධාරි වූ පමණින් පැවිදි කිස සම්පූර්ණ උනා කියලා හිතනවාද? එවිට බුද්ධ රක්කිත වහන්සේ මෙහෙම කිව්වා. ස්වාමීන් මම එසේනම් කුමක් කළ යුතුද කියලා ඇහුවා. කාල බුද්ධ රක්කිත ඔය පිරිස සමග වාසය හැරදමා වාකිරිගල විහාරයට ගොස් උතුම් වූ රහත් ඵලය ලබා ගනු පිණිස මහණදම් පුරන්න කියලා තිරුවන් වහන්සේ කිව්වා. ඒ අවවාදය පිළිගත් උන්වහන්සේ එම ස්ථානයට ගොස් වීර වඩා සිව්පිලි සිඹියාපත් තත්වයෙන්ම අති උතුම් මහරහත් තත්වයට පත් වුණා. උන්වහන්සේ රහත් භාවයට පත්ව රාජ පූජිතව මහා සංඝ පිරිස පිරිවර චේතිය පඹත විහෙරේ වාසය කළා. ඒ කාලයේදී සද්ධාතිස්ස රජු සිල් සමාදන් වී සෑගිරියේ රජලිනේ වැඩ වාසය කළා. කාල බුද්ධ රක්කිත රහතන් වහන්සේ දහම් දේශනා කරන හෝ ප්‍රශ්න විසඳන අවස්ථාවක් වේ නම් රජුට දන්වන ලෙසට රහතන් වහන්සේගේ උපස්ථායක තෙරුන් වහන්සේට කිව්වා. එක් දවසක් ඒ වාසනාවන්ත අසිරිමත් දවස උදා වුණා. එය කළුවර අමාවක පොහෝ දිනයක්. දින කාල බුද්ධ රක්කිත රහතන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන ගොස් කණ්ඩක චෛත්‍ය වන්දනා කර එම චෛත්‍ය සමීපයේ කළු තිමිරි ගසක් මුල වැඩ සිටියා. එවිට එක් තෙරුණු වහන්සේ නමක් උන්වහන්සේගේ කාලකාරාම සූත්‍රය ආශ්‍රයෙන් ප්‍රශ්නයක් විමසුවා. එවිට රහතන් වහන්සේ මෙන්න මෙම දේශනා කළා. ඇවත්නි, අද පොය දවසක්නි. එසේනම් අද ධාම් දේශනා කළ යුතු දිනයක් නේද? ඇවත්නි, ධර්ම ආසනයක් පණවන්න. අද මෙහි සිටම මම ධර්මයේ දේශනා කරමි කියා කාල බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ දේශනා කළා. කාල බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ කළුදිය පොකුණ අසබඩ කළු තිබිරිගස පාමුල ධර්මාසයේ වැඩ හිඳ ඒ කළුවර අමාවක පොය රාත්‍රියේ කාලකාරාම සූත්‍රයේ දේශනා කිරීමට පටන් ගත්තා. මේ මොහොතේදී කාල බුද්ධ රක්කිත රහතන් වහන්සේ දහම් දෙසන්නට යන බව උන්වහන්සේගේ උපස්ථායක භික්ෂුව සද්ධාතිස්ස රජුට දැන්නුවා. තෙරුන් වහන්සේ ධර්මයේ දේශනා පැවැත්වීම ආරම්භ කිරීමට කලින් සමන්තා චක්කවාලේසු යන්නෙන් දහම් දෙසීමට කලින් කියන ගාථා දේශනේ නිම වීගෙන යන විටම රජතුමා සාමාන්‍ය මිනිසෙකු ලෙස වෙස්වලාගෙන එහි පැමිණ පිරිස් අතර කෙළවරක සිටගෙන රාත්‍රිය මුළුල්ලේම එම ධර්ම දේශනාව ශ්‍රවණය කළා. අවසානයේදී රහතන් වහන්සේ ධර්ම දේශනාව හමාර කිරීමට ඉදම වෝච භගවා යන පාඨය කියන විටම සද්ධාතිස්ස මහරජතුමා සාදුකාර දුන්නා. ඉනිපසු උන්වහන්සේ රජතුමාගේ හඬ හඳුනා ගත්තා. මහරජතුමනි, ඔබ මෙහි පැමිණි කුමන වේලාවකද කියා තෙරුන් වහන්සේ ඇසුවා. ඉනිපසු මෙන්න මෙහෙම රජතුමා කිව්වා. ඔබ වහන්සේ පූර්ව ගාථා දේශනා කර හමාර කරන අතරතුර මම පැමිණෙමි කියලා රජතුමා කිව්වා. රජතුමනි, රාත්‍රී 3ක් මෙහි සිටගෙන ධර්මය ඇසීමෙන් ඔබ බොහෝ වෙහෙසට පත් වෙන්නේ ඇති කියා උන්වහන්සේ පැවසුවා. ඊට පස්සේ රජතුමා මෙන්න මෙම් පැවසුවා. එය කිසිසේත්ම දුෂ්කර වුණේ නැහැ. එම දේශනාව පවසන කාලය අතරතුර එක පදයක් පවසන වෙලාවක් වුණා මට දේශනේ මගහැරුණා නම් මේ ලක්දිව පොළොවේ කෙවිතක් සිටවන ධර්මයේ ප්‍රමාණයක්වත් මට හිමි නොවේවා කියලා සද්දාසිස්ස රජතුමා කිව්වා. ඔබ වහන්සේ දේශනා කළ ප්‍රමාණයට වඩා තවත් බුදුගුණ තිබේද කියලා මහරජු මහරහතන් වහන්සේගෙන් ඇහුවා. මේකී බුදුගුණ වලට වඩා තවත් බොහෝ ප්‍රමාණයක් බුදුගුණ ඇත කියලා උන්වහන්සේ දේශනා කළා. ඊට උපමාවක් දක්වන විදියට රජු කාල බුද්ධ රක්කිත මහරහතන් වහන්සේගෙන් ඉල්ලා හිටියා. එවිට රහතන් වහන්සේ සහ රජු අතර මෙන්න මේ වගේ කතාබහක් ඇති වුණා. රජතුමනි, අක්කර 100ක විශාල කුඹුරක් තියෙනවා. මෙහි ඇති එක් ගොයම් කරලකට වඩා ඒ කුඹුරේ ඇති ඉදිරි ගොයම් කරල් ගණනම විශාල වන්නාසේ මම කී බුදුගුණ වලට වඩා ලෝකී බුදුගුණ ඉතා විශාලයි කියලා කිව්වා. තවත් උපමාවක් දක්වන සේක්වා කියලා රජු කිව්වා. ජලය පිරුණු මහා ගංගාවක් තියෙනවා. එයට ඉදිකටුවක් ඇල්ලූ විට එහි සිදුරින් යන ජලය ස්වල්පයක් වන්නාසේ ඉතිරි ජලය විශාල වන්නාසේ මම කියපු බුදුගුණ දිතා අල්පයි. නොකී බුදුගුණ බොහෝ ඇත කියලා රහතන් වහන්සේ කිව්වා. ස්වාමීනි, අපි එය තවත් උපමාවකින් දැනගැනීමට කැමතියි කියලා රජු කිව්වා. රජතුමනි, වාත සකුණ කියන නම ඇති ඉතා කුඩා පක්ෂීන් වර්ගයක් ඉන්නවා. ඒ පක්ෂියා පියාසර කරන විට පක්ෂියාගේ පියාපත් වලට වැසෙන ආසද වැඩි නැත්නම් ඉතිරි ආසද? රතුමා මෙහෙම කිව්වා. ස්වාමීන්, පක්ෂියාගේ තටු වලට වැසෙන ප්‍රමාණය ගණනකටවත් ගන්න බැහැ. ආසේ ඉතිරි ප්‍රමාණයම අති විශාලයි කියලා කිව්වා. රජතුමනි, එසේම මා සදහන් කළ බුදුගුණ ඉතා ස්වල්පයි. නොකී බුදුගුණ අනන්තයි අප්‍රමාණයි කියලා කිව්වා. එවිට රජතුමා මෙන්න මෙහෙම කිව්වා. ස්වාමීන්, ඒ උපමාව නම් ඉතාම කදිමයි. අනන්ත වූ බුදුගුණ අනන්ත වූ ආසට උපමා කිරීම ඉතාම දක්ෂයි. ඉතාම කදිමයි. ඉන්පසු තව දුරටත් සද්ධාතිස්ස රජු මෙන්න මෙහෙම කිව්වා. ස්වාමීන්, ඔබ වහන්සේට පූජා කිරීමට සුදුසු පිරිකරක් දැන් මා ළඟ නැත. ඔබ වහන්සේ දේශනා කළ මේ ධර්මයට සරිලන දෙයක්
පූජා කිරීමට මා සන්තේකේටම ඇත්තේ නැත. ඔබ වහන්සේට මා දහම් පඬුරක් දෙමි. මාගේ මේ දුගී පඬුර පිළිගන්නාසේක්වා කියලා කිව්වා. මේ ලංකා භූමියේ යොදුම් 100ක ප්‍රමාණයක් මම ඔබ වහන්සේට පූජා කරමින් එය බාර ගන්නාසේක්වා කියලා සද්ධාතේස රජු කිව්වා. රහතන් වහන්සේ මෙන්න මේ පිළිතුරු දුන්නා. රජතුමනි, ඔබ වහන්සේගේ පැහැදීම නිසා ඔබ කළ දේ යහපත්. නමුත් බුද්ධ පුත්‍රයන් වන අපට ඔබගේ රාජ්‍යයෙන් ප්‍රයෝජනයක් නැත. අපට පූජා කළ රජය අපි නැවත ඔබට බාර දෙන්නේ. ඔබ ඊට දැහැමින් මේ රාජ්‍ය පාලනය කරන්න කියලා පවසා තෙරුන් වහන්සේ මහරජුටම නැවත රාජ්‍ය බාර කරා. අවසාන වශයෙන් මෙන්න මේ ටිකත් ඔයාලා දැනගත යුතුමයි. කාලකාරාම සූත්‍රය කියලා කියන්නේ සූත්‍ර දේශනා අතරින් ඉතාමත් උසස් දේශනාවක්. මේ දේශනේ දේශනා කරන විට පසු වාරයක් මහ පොළොව ගිගුම් දුන්නා. ඇසීමෙන් 500ක් භික්ෂුන් රහත් වුණා. එය සුවාසු දාස ප්‍රාණීන්ට ධර්මාභිසමි උදා කළා. මෙහි ඇතුළත් වන්නේ බුදුගුණ සමුදායක්. මෙම අගනා සූත්‍ර දේශනය අංගුත්තර නිකායේ තශුෂ්ක නිපාතේ පටබ පණ්ණාසකේ උරුවෙල වග්ගේ හතරවන සූත්‍ර දේශනාව විදිහට තමයි තියෙන්නේ. ඉතින් කාල බුද්ධ රක්කිත තෙරුන්ගේ කතා පොරුතිය මජ්ක්‍ධිම නිකායේ අටුවවන පපඤ්ඤා සුදිනියේ සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සමග වාදයට පැමිණි සච්චක බුදුරජාණන් වහන්සේගේ මෙහෙයවීමෙන් ධර්මයේ ශ්‍රවණය කර ධර්ම ඥාණය වඩවා ගත්තා. එම ධර්ම ඥාණය එතුමන්ට මහරහත් වහන්සේ නමක් වීමට උපකාර වුණා. ඒ නිසා ඔබත් පමා නොවි ලෞකික වැඩ කටයුතු අවසන් වී රාත්‍රී නිින්දට යාමට පෙර හෝ අඩුමතරමින් දවසට එකවරක් හෝ ධර්ම දේශනාවක් ශ්‍රවණය කර ධර්ම ඥාණය වඩවා ගන්නට උත්සාහ ගන්න ඕනේ. ඔබත් මම සිටින්නේ සතර අපාය මහගෙදර වැනි වූ අති භයානක සංසාර ගමනක. ඉක්මනින්ම මේ ගමන නිම නොකළොත් අනිවාර්යයෙන්ම මතු ආත්ම භවයන්වල ඔබත් මමත් මේ අති බියසුණු සතර අපා දුකට පත් වෙනවා නුවණුවානයි. අප කලින් ජීවිතවල නිරාදුක ඕනෑතරම් විඳලා ඇති. තවත් එවැනි දුකක් අපට අවශ්‍ය නැහැ. ඒ නිසා හිස ගිනිගත් අයෙක් නම් එම ගින්න නිවා දැමීමට උත්සාහ කරන විදිහටම මේ භව ගින්න නිවා දැමීමට ඉක්මන් වීරය කරන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේ වටිනා ධර්ම දානමය වීඩියෝව නොදන්නාට දැනගන්න ෂෙයා කරලා ඔබත් ධර්ම දානමය කුසලයේ කැපී කරගන්න. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්ක නොබන්නක් අමතක කරන්න එපා. අදට එනම් සමගන්න ඔබ සියලුම දෙනාට සුබම සුබ දවසක්.